ඉතින් සුබ දවසක් සියලුම දෙනාට ඉතින් සුපුරුදු පරිදි අද සඳුදා දවසේ අදත් ඔබේ නිවහනට අපි එකතු වෙනවා සොඳුරු විරල් ලයිෆ් ටෝක් වැඩසටහන් මාලාවත් සමග. ඉතින් හිතවතුනි මේ වෙනකොට ඔබ දන්නවා සඳුදා දවසේ සොඳුරු විරල් ලයිෆ් ටෝක් වැඩසටහන් මාලාව සමග අපි එකතු වෙන්නේ පෙර පාසල් ගුරුවරුන් වන ඔබ සියලු දෙනාම සමග. ඉතින් මිනිස්පල හරකී රක්ෂා දෙපාර්තමේන්තුව වෙනුවෙන් අද දවසේ අපිත් එක්කතු වෙන ඔබ සියලුම දෙනාම බොහොමත් ආදරයෙන් ගෞරවයෙන් සොඳුරු විල වැඩසටහනට පිළිගනු ලබනවා. මිනිස්පල හරකී රක්ෂා දෙපාර්තමේන්තුව විශේෂයෙන් රටේ ශ්‍රම බලකාය යහපත් ගුණාත්මක බවින් යුතු ශ්‍රම බලකාය බිහි කිරීමේ අරමුණින් ආරම්භ කළ මේ ලයිෆ් ටෝක් වැඩසටහන් මාලාවේ සඳුදා දවසේ පෙර පාසල් ගුරුවරුන් සඳහා ඔබ වෙත මෙම වැඩසටහන හුදකරන අතරම පසුරු 8 සිට 9 දක්වා සතිය දින පහ පුරාම අඟහරුවාදා දවසේ අපි හමුවන්නේ දෙමව්පියන් ඒත් එක්කම නව විවාහපත් වූ යුවළයන් ඇතුළු පවුලේ සියලුම සමාජිකයන් සමග. බදාදා දවසේ අපි ඔබ යාළින්දයට ගොඩ වෙනවා විවසායකයන් උදෙසා. බ්‍රහස්පතින්දා දවසේ ආදරණීය ගුරු බෞතුන් උදෙසා සහ සිකුරාදා දවසේ ආදරණීය තාරුණියත් සමග මෙම වැඩසටහනට ඒකාත්මික වෙනවා. ඉතින් හැමදාම සතියේ දිනවල පස්සට වටේ සිට 9 දක්වා ගත කරන මෙම බුද්ධිමය හෝරාව තුළ සඳුදා දවසට පමණක් නෙවෙයි හැමදාටම අපි දෙපාර්තමේන්තුවක් විදිහට මිනිස්බල හරකී රක්ෂා දෙපාර්තමේන්තුව ඔබ වෙනුවෙන් වඩාත්ම හොඳ, වඩාත්ම දක්ෂ, වඩාත්ම බුද්ධිමත් සම්පත්දායකින් තමයි ඔබ යාළින්දයට ගෙනෙන්නේ. ඉතින් සිහිපත් කළ යුතුයි සඳුදා දවසේ මිනිස්බල හරකී රක්ෂා දෙපාර්තමේන්තුව සමග එකතු වෙනවා කාන්තා හා ළමා සංවර්ධන සහ පෙර පාසල් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය. ඉතින් ඒ මතක් කිරීමත් සමගම අද දවසේ මම පෙර කී පරිදි දක්ෂ, එහෙම නැත්නම් බුද්ධිමත්, මේ බුද්ධිමේ සංවාදයට ගැළපෙන සම්පත් දායකයේ සොයාගෙන යන අතරතුරේදී අපිට හමු වුණා ඔබ වෙනුවෙන්ම කතා කළ හැකි, ඔබ වෙනුවෙන්ම මෙම බුද්ධිමේ සංවාදයට එක් කළගත හැකි එක් සුවිශේෂී චරිතයක්. ඉතින් අපි ඇය හඳුනාගන්නෙමු කරාපිට ශික්ෂණ රෝහලේ සේවයෙන් යුතු ළමා සහ යෞවන මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය තමයි අද දවසේ මෙම හෝරාව තුළ අපත් සමග මේ බුද්ධිමේ සංවාදයට එකතු වෙන්නේ. ඉතින් වෛද්‍යතුමියනි, ඔබතුමිය බොහොමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් ඔබතුමියට. වෛද්‍යතුමියනි, ආයුබෝවන්. ආයුබෝවන් ශිරමල් මහත්මිය. ඇහෙනවද මාව? පැහැදිලිව? ඔව් වෛද්‍යතුමියනි, ඔබතුමිය හොඳටම ඇහෙනවා. ඉතින් මම පුරුදු පරිදි මතක් කිරීමක් කරන්නම්. මෙම වැඩසටහන අපේ දෙපාර්තමේන්තුවේ Facebook පිටුව හරහා සජීවීව විකාශය වෙනවා. ඒ වගේම මෙම වැඩසටහන අවසානයේ ඔබට පුළුවනි දෙපාර්තමේන්තුවේ Inspired Career YouTube නාලිකාව හරහා නැවතත් වෛද්‍යතුමියගේ දේශනාවට සවන් දෙන්න. ඒ පිළිමිතවත් මතක් කරමින් අද දවසේ අපි වෛද්‍යතුමියගේ දේශනාවට එළඹෙමු. විශේෂයෙන්ම ළමා හා යෞවන මනස පිළිබඳව කතා කරයි. මොකද මිනිස්බල හැකී රක්ෂා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා උදේකේ රටක් වශයෙන් අපි හැමෝගේම අපේක්ෂාව තව වසර කිහිපයකින් හෝ අපේ රටේ මානව සම්පත දක්ෂ, බුද්ධිමත්, ඒ වගේම ගුණාත්මකින් වූ මානව සම්පතක් බිහි කරන්න පෙර පාසල් ගුරුවරුන් වන ඔබට අද දවසේ පැවිදි තිබෙන කාර්යභාරය මනෝවිද්‍යාත්මක ඇසින් ඒත් එක්කම දරුවාගේ නිර්මාණාත්මක චින්තනය හා පරිකල්පනය ඇසුරින් වෛද්‍යතුමිය අද ඔබට ඒගේ හරවත් දේශනය ඉදිරිපත් කරයි. ඉතින් වෛද්‍යතුමියනි, ඔබතුමියට ආරාධනා කරනවා අද දවසේ ඔබගේ හරවත් දේශනය ආරම්භ කරන්න. බොහොමත්ම ස්තුති ශිරෝමාලි මහත්මියනි. ඒකම මම ස්තුතිවන්ත වෙනවා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයටයි මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවටත් අද මේ අවස්ථාවට මට ආරාධනා කිරීම ගැන. ඉතින් සුබ සන්ධ්‍යාවක් ඔබ සැමටම. ඇත්තටම අද මට මාතෘකාව විදිහට ලැබිලා තියෙන්නේ පෙර පාසල් දරුවන්ගේ නිර්මාණාත්මක චින්තනය, එහෙමත් නැත්නම් ක්‍රියේටිව් තින්කින් කියන එක, සහ පරිකල්පනය, එහෙමත් නැත්නම් ඉමේජිනේෂන් කියන එක දියුණු කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා ඒ වෙනුවෙන් කරුණු ටිකක් කතා කරන්න. හැබැයි මම හිතනවා මේ දරුවෙකුගේ වර්ධනය, ඒ වගේම සංවර්ධනය ගත්තහම එක කොටසකින් අපිට කතා කරලා ඉවර
විස්තර කරන්න බෑ. අපි කියන්නේ දරුවෙක්ගේ සංවර්ධනයේ අංශ ගොඩකින් සිද්ධ වෙන දෙයක්. ඉතින් එතකොට මම අද දේශනාවේදී කතා කරන කරුණු ඇතුලේ මේ ක්‍රියේටිව් තින්කින් ඇන් ඉමේජිනේෂන් කියන එක ඇතුල් කරලා කතා කරන්න. නමුත් මම හිතුවේ පොදුවේ දරුවෙකුගේ සංවර්ධනය කොහොමද පෙරපාසල තුලදී සිදු විය යුත්තේ, මොනවද පෙරපාසල් ගුරුතුමාව මනෝවිද්‍යාත්මක පැත්තෙන්. හරි. ඉතින් අපි මුලින්ම බලමු පුද්ගලයෙකුගේ සංවර්ධන අවදි කොහොමද කියලා. ඉතින් එතකොට දැන් මුලින්ම ඔයගලන්ට පේනවා මේ පුංචි දරුවෙක් අල්ලගෙන නැගිටින, ඊට පස්සේ ටොඩ්ල, ඒ පෙරපාසල් වයසේ දරුවා, ඊට පස්සේ මේ පාසල් යන, ඊට පස්සේ අපි හිතමු මොනා හරි පාඩම අලාවක් විශ්වවිද්‍යාල අධ්‍යාපන මට්ටම, එතනින් එහාට රැකියාවක්, ඊට පස්සේ විවාහය, එතනින් එහාට දරුවන් ලැබිලා, ඉතින් මේ විදිහට පුද්ගලයෙකුගේ සංවර්ධන අවදි ගෙවිලා යනවා. ඉතින් මෙතනදී වැදගත් වෙන්නේ මේ හැම දෙයකම ප්‍රධාන අඩිතාලම වැටෙන්නේ මෙන්න මේ දරුව ඉපදුණු තැන ඉඳලා පළවෙනි අවුරුදු 5 වගේ කාලය ඇතුළතදී. මම මේක ඉස්සරහ ස්ලයිඩ්ස් වලදී පැහැදිලි කරන්නම්. ඉතින් දරුවෙකුගේ සංවර්ධනය ගැන අපි කතා කරනකොට මම ඉස්සෙල්ලත් කියවනේ අපිට එකාංශකින් විතරක් නෙවෙයි දරුවෙගේ සංවර්ධනයේ විශේෂයෙන් අපි අංශ පහකින් කතා කරනවා. මං හිතන්නේ මේක ගැන ඕගලන්ට අවබෝධයක් ඇති කියලා. එතකොට අපි සමාජීය සංවර්ධනය, ශාරීරික සංවර්ධනය මුලින්ම ගත්තොත් හැම විටම දෙමව්පිය විශේෂ අවධානයක් යොමු කරන්නේ ශාරීරික සංවර්ධනය. ඒ කියන්නේ ළමයාගේ බර වැඩි වෙන එක, උස වැඩි වෙන එක, දරුවගේ චාලක ක්‍රියා, මේ වගේ දේවල්. ඊට පස්සේ භාෂාව, ළමයා කතා කරන ප්‍රමාණය, අනිත් අය කරන දේ අනුව දරුවා අවබෝධ කරගන්න දේ, මේ වගේ දේවල්. ඊළඟට බුද්ධිමය කුසලතා, දරුවගේ වයසට ගැළපෙන විදිහට ගැටලුවක් විසඳ ගැනීම, අලුත් නිර්මාණයක් කිරීම, ඒ වගේ දේවල්. ඊට පස්සේ චිත්තවේගී, එහෙමත් නැත්නම් හැඟීම්, දරුවට ඇතිවන හැඟීම්, දුක්, සතුට, කේන්ති වගේ හැඟීම් හඳුනා ගැනීම, ඒවට නිසියාකාරයෙන් ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා හඳුනා ගැනීම, මෙන්න මේ වගේ දේවල්. ඒකම සමාජීය, දරුවා සම වයසේ දරුවොත් එක්ක කොහොමද හැසිරෙන්නේ කියන එක. ඒකම එයා තමන්ට වඩා වැඩිහිටියොත් එක්ක, පිටස්තරයොත් එක්ක කොහොමද හැසිරෙන්නේ, තමන්ගේ ගෙදර අයත් එක්ක කොහොමද හැසිරෙන්නේ, දරුවා තැනකට සමාජ පසුබිමකට ගිය වෙලාවට කොහොමද හැසිරෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ කරුණු රාශියක එකතුවක් තමයි අපි දරුවෙකුගේ සංවර්ධනේ, child development, එහෙමත් නැත්නම් ළමා සංවර්ධනය කියලා කතා කරන්නේ. ඉතින් එහෙම නැතුව එක කොටසක් විතරක් නෙවෙයි. ඉතින් එතකොට දැන් මේ පින්තූරෙනුත් මම ආයෙත් එකතු කරේ, ඒ කියන්නේ භාෂාව, බුද්ධිමය කුසලතා, ලැංග්වේජ්, cognitive කියලා කියන්නේ බුද්ධිමය කුසලතා, ඊට පස්සේ gross motor කියලා කියන්නේ දලචාලක, අපි කියනවා නගින්න පුළුවන් වෙන එක, පරිපෙළවල් නගින්න, මොනා හරි ගහකට නගින්න, ඒ ඇවිදින්න, දුවන්න, ඒව ෆයින් මෝටර් කියලා කියන්නේ සියුම් චාලක. ඒ කියන්නේ ඇඟිලි තුඩු වලින් දරුවට කරන්න පුළුවන් ක්‍රියාකාරකම්. ඒකම සෙල්ෆ් හෙල්ප්, එහෙමත් නැත්නම් තමන්ට තනියම දේවල් කරගන්න පුළුවන් වීම. සෝෂල් ඉමෝෂනල් තමයි මම පැහැදිලි කළේ, හැඟීම් හඳුනා ගැනීම. ඒකම ස්පිරිචුවල්, අපි කතා කරන්නේ හොඳ ගතිගුණ, දරුවක් තුළ වැඩෙන්න ඕන හොඳ ගති ලක්ෂණ, සිතුම් පැතුම්, අන්න ඒ වගේ දේවල්. ඉතින් මේ ඔක්කොම එකතුවක් තමයි දරුවෙකුගේ සංවර්ධනය කියලා අපි කතා කරන්නේ. එහෙම නැතුව පුංචි එක කොටසක් නෙවෙයි. මොකද එක කොටසක් වැඩුණා කියලා සම්පූර්ණ දරුවේ, ඇත්තටම එතකොට අපි එක කොටසක් කතා කරුත් ඒක මේ ගෝලයේ එක කොටසක් විතරයි. එහෙම නැත්නම් සම්පූර්ණ ගෝලීය, අපි කියනවා ග්ලෝබලි, එහෙම නැත්නම් සම්පූර්ණ හේම දරුවෙගේ වර්ධනය ගැන කතා කරොත් මේ වගේ අංශ ගොඩකින් දරුවගේ සංවර්ධනය සිද්ධ විය යුතුයි. ඉතින් අනිත් කාරණාව තමයි දැන් මේ මම කතා කරපු ශාරීරික සංවර්ධනය, බුද්ධිමය සංවර්ධනය, භාෂාවේ සංවර්ධනය, හැඟීම්, චිත්තවේග, එහෙමත් නැත්නම් ඉමෝෂනල් සංවර්ධනය, ඒකම සමාජීය සංවර්ධනය, මේ ඔක්කොම අන්තර් සම්බන්ධිතයි. එතකොට එකක් විතරක් වර්ධනය වුණා කියලා අනිත් කොටස තිබේ වර්ධනය වෙන්නේ නැහැ. එතකොට මේ ඔක්කොම කොටස් හරියාකාරයෙන් සංවර්ධනය වුණොත් තමයි දිගු කාලීනව සාර්ථක වැඩිහිටියෙක්, සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ දරුවෙකුට. ඉතින් මෙතනදී මේ දරුවෙකුගේ සංවර්ධනය, එහෙමත් නැත්නම් දරුවෙකුගේ මේ දිගු කාලීන සංවර්ධනයට කොහොමද පෙර පාසල වැදගත් වෙන්නේ? එතනදී
අපි කියනවා පෙර පාසලට එක home away from home. එහෙමත් නැත්නම් නිවසින් පිට නිවසක්. ඒ කියන්නේ නිවසේ ඉඳලා දැන් අපි දන්නවා දරුවා ඉපදුණු තැන ඉඳලා පෙර පාසලට එනකම්ම දරුවා නිවස තුල රැඳුණේ. ඊට පස්සේ පාසලට යන්න පටන් ගන්න. මේ පාසලේට පටන් ගත්තට පස්සේ දරුවා අධ්‍යාපන කටයුතු වලට යොමු වෙන්න ඊට පස්සේ ඒ හරහා විවිධ විභාගවලට තරඟ වලට යොමු වෙන්න මේ ජීවිතයේ ඊතුරු කොටස් වලට යන්නේ පාසලෙත්. ඉතින් ඒක ඇත්තටම මේ පෙර පාසල කියන්නේ දරුවව පාසලට ගිහිල්ලා ඊතුරු අධ්‍යාපන කටයුතු දරුවගේ කුසලතා වර්ධනය කරගෙන ඊතුරු කටයුතු කරගැනීමට ලොකුම අඩිතාලම සකස් කරලා දෙන ස්ථානය තමයි මේ පෙර පාසල. ඒක ඇත්තට මේක නිවසින් පිට නිවසක්. එතකොට පෙර පාසල් ගුරුවරු ගොඩක් දුරට දරුවන්ට දෙමව්පියන් හාම සමානයි. දෙමව්පියන්ගෙන් අයින් වෙලා තවත් නිවසකට ඒගොල්ලෝ මේ පැය ගාන ගත කරන්නේ. ඉතින් එතකොට පෙර පාසල් ගුරුවරුන්ට දරුවන්ගේ මේ සංවර්ධනය වෙනුවෙන් ලොකු වැඩක් කරන්නත් පුළුවන්. ඒ එක්කම ලොකු වගකීමකුත් තියෙනවා. මම මේ පින්තූරයෙන් පැහැදිලි කරේ ඒකයි. එතකොට දරුවෙකුගේ උපතේ ඉඳලා නිවසේ ඉඳපු දරුවා මේ පාසලට ගිහිල්ලා පාසලෙන් අධ්‍යාපනය ලබාගෙන එයාගේ කුසලතා දක්ෂතා හඳුනාගෙන ඒවා දියුණු කරගෙන ජීවිතේ දියුණු කරගන්න යන ගමනට අවශ්‍ය අඩිතාලම තමයි හරියට මේ පාලම වගේ. ඒ අඩිතාලම දාන ස්ථානය තමයි පෙර පාසල. හරි. ඉතින් තවත් ඇයි මෙච්චර මේ පෙර පාසල ගැන කතා කරන්නේ? අපි දන්නවා විවිධ විද්‍යාත්මක පර්යේෂණ වලින් ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා දරුවෙකුගේ මොළයේ වර්ධනයෙන් 90%ක්ම සිද්ධ වෙන්නේ පළවෙනි අවුරුදු 5 තුල කියලා. ඉතින් මතක තියාගන්න. එතකොට දැන් සාමාන්‍යයෙන් දරුවෙක් දැන් අපේ සමාජයේ විදිහට දරුවෙක්ට අකුරු කියවුවට පස්සේ අවුරුදු 3 පස්සේ වගේ එතන ඉඳලා පෙර පාසලට යනවා. ඒකෝට දරුවෝ අවුරුදු දෙකක් සමහර දරුවෝ අවුරුද්ද පෙර පාසලට යනවා සමහර දරුවෝ අවුරුදු දෙකක් පෙර පාසලට යනවා. ඉතින් එතකොට මේ ජීවිතේ දරුවෙකුගේ බුද්ධි වර්ධනය මුලයේ වර්ධනය විශාල කොටසක් සිද්ධවන ස්ථානය තමයි මේ පෙර පාසල. ඉතින් එතකොට පෙර පාසල තුලදී දරුවට ලැබෙන අත්දැකීම් ඒ වගේම උත්තේජන ඒ කියන්නේ දරුවව උත්තේජනය කරන ආකාරය උත්තේජනය වෙන ප්‍රමාණය අනුව තමයි දරුවගේ කුසලතා සංවර්ධනය වෙන්නේ. දරුව සමාජය දිහා බලන්න වැඩිහිටියෙක් විදිහට දරුවගේ අනාගතය සකස් වෙන්න මෙතනදී බැමින මේ අඩිතාලම අපි කියනවා ගෙදරකට දැන් ගෙදරකට ෆවුන්ඩේෂන් එක ගැන අපි කතා කරනවානේ. එතකොට දැන් ඔයාලා හිතලා බලන්න ගෙදරකට ෆවුන්ඩේෂන් එකක් දාලා එයක් හදනකොට ෆවුන්ඩේෂන් එක අපි හරියට එහෙමත් නැත්නම් ඒ අඩිතාලම හරියට දැම්මේ නැත්නම් අපි කොච්චර උසට බිත්ති බැන්දත් මොකක් වෙයිද? කොයි වෙලේ හරි ඒකේ කඩා වැටෙන්න පුළුවන්නේ. ඒක ඔරොත්තු දෙන්න ඇති වෙන්න පුළුවන්. සමහරක් විට ලොකු කුලඟකට කඩා වැටෙන්න පුළුවන්. ලොකු අවුවක් වැටුනහම බිත්ති පුපුරන්න පුළුවන්. ඉතින් මෙතනදී අර හොඳ අඩිතාලමක් ගෙදරකට දාන්නේ අපි ඒ හොඳ අඩිතාලම උඩ ගොඩනැගිල්ල ගොඩක් ශක්තිමත් කියන එක අපි කවුරුත් දන්න නිසා. ඉතින් එතකොට මේ දරුවේ වැඩිහිටියෙක් වෙලා ස්වාධීනව ජීවත් වෙන්න පටන් අරගෙන ජීවිතේ දියුණු කරගන්න අවශ්‍ය ලොකුම අඩිතාලම ඇත්තටම පෙර පාසලේදී තමයි විශේෂයෙන්ම වැටෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද ළමයෙක් පෙර පාසල තුලදී දියුණු කරන්නේ කියලා. හරි. ඉතින් එතකොට මෙතනදී දැන් මම කිව්වනේ ඉස්සෙල්ලා පෙර පාසල තුරදී දරුවව දියුණු කරන්න විවිධ අංශවලින් අපි කිව්වා ශාරීරික ක්‍රියාකාරකම් සමාජීය එතකොට බුද්ධිමය කුසලතා චිත්ත වේදී හැඟීම් එතකොට දරුව සමාජීය කුසලතා මේ වගේ අංශ ගොඩකින් අපි දරුවගේ සංවර්ධනය ගැන කතා කරනවා කියලා. ඉතින් එතකොට අද මට විශේෂයෙන් අවධානය යොමු කරන්න කියලා තිබුණේ creative thinking එහෙමත් නැත්නම් නිර්මාණශීලී ත්වය සහ පරිකල්පන එහෙමත් නැත්නම් imagination කියන එක. ඉතින් මේ හැම දෙයකටම අර මං කිව්ව අඩිතාලමට අවශ්‍යම දේවල් තමයි දරුවන්ට ආදරය දයාව. ඒ කියන්නේ මොන්ටිසෝරි ඇතුලේ දරුවන්ට අවශ්‍ය විදිහට ආදරය දයාව ගුරුවරයාගෙන් නොලැබුණොත් දරුවා ඉන්නේ බයෙන්. එයාගේ හිත සතුටින් නෙවෙයි තියෙන්නේ. ඉතින් එතකොට එයාට අර
කියලා දෙන දේවල් ඒ ක්‍රියාකාරකම් හොඳට අවබෝධ නොවෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි ධනාත්මක බව. හැම විටම දරුවා දෙස ධනාත්මකව දරුවා පුංචි දෙයක් කරත් ගොඩක් අගය කරන එක. ඒක හරිම වැදගත්. ඒකම තමයි ආරක්ෂිත වැඩිහිටියන්. මෙතන ආරක්ෂිත වැඩිහිටියන් කියලා කියන්නේ දරුවට බකරි කරදරයක් පීඩනයක් වෙච්ච වෙලාවට ළමයා ළඟට ගිහිල්ලා එයාව ටිකක් සනසන්න. එයාව ටිකක් බලලා එයාට හිත සැනසෙන විදිහට එයාට ටිකක් කතා කරන්න. එතකොට දරුවට දැනෙනවා තමන් ආරක්ෂිතයි කියලා. වැඩිහිටියේ ගාවදී ආරක්ෂිත බව දැනෙන එක දරුවෙක්ට හරිම වැදගත් දෙයක්. ඒකම තමයි ආරක්ෂිත මනස. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කියවනේ ආදරය, දයාව ආරක්ෂිත වැඩිහිටියෙක් කියන්නේ. එතකොට දරුවකට හිතට බයක් නැහැ. එයා ඉන්නේ ආරක්ෂිත මනසකින්. එහෙමත් නැත්නම් අර secure. එයා බය නැතුව ඉන්නේ. බය නැතුව ඉන්නකොට එයාට එයා ඉගෙන ගන්න දේවල්, එයා කරන දේවල් එයාගේ මනසට හොඳට පැහැදිලි වෙනවා. දැන් හිතන්නකෝ මේ ආරක්ෂිත මනස කියනක දැන් අපි වැඩිහිටියෝ විදිහට අපි කොහේට හරි තැනකට යනවා. එතන අපි මොනවා හරි අපි කියමු අපි මොනවා හරි අධ්‍යාපන කටයුත්තකට සහභාගී වෙනවා කියලා. එතන අපි බය නැන් ඉන්නේ දැන් මේ වෙලාවේ බෝම්බයක් ගහලා කුපුරයි. කවුරු හරි ඇවිල්ලා මොනවා හරි කරයි. අන්න ඒ වගේ අනාරක්ෂිත බවකින් අපි බය වෙලා නම් ඉන්නේ අපිට කවුරු හරි ගුරුවරයෙක් හරි ඒ උගන්නන කිසිම දෙයක් මතක හිටිනවද නැහැ. අපේ හිතේ වැඩ කරන්නේ අපිට මොනව හරි වෙයි, අපිට කරදරයක් වෙයි කියන බය. ඉතින් දරුවන්ටත් ඒ වගේමයි secure. එහෙමත් නැත්නම් ආරක්ෂිත මනස. බය නැති. ඒගොල්ලන් බය නැතුව ඉන්න ඕනේ පරිසරයේ. ඒගොල්ලන්ට කරන ක්‍රියාකාරකම් කියලා දෙන දේවල් හොඳට ඔළුවට යන්න. ඒකම නිදහස. එහෙමත් නැත්නම් freedom. මොකද මම දන්නවා දැන් ගොඩාක් පෙර පාසල් වල ගත්තත් ගෙදරවල් වල ගත්තත් පුංචි දරුවන්ට අපි සෑහෙන්න අඩුයි නිදහස දෙනවා. හැම එකටම එපා කියනවා, හැම එකටම සීමාවන් පනවනවා. ඉතින් දරුවෙක්ට නිර්මාණශීලී වෙන්න, අලුත් දෙයක් කරන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න එකක් නිදහසක් තියෙන්න ඕනේ. නිදහසක් නැතුව කොටු කරලා සීමාවක් ඇතුලේ මේක විතරයි ඔයා කරන්න කියලා අපි දරුවව කොටු කරොතින් අනිවාර්යයෙන්ම එයාගෙන් අලුත් දේවල් අපිට ලබා ගන්න බැරි වෙනවා. ඉතින් මෙන්න මේක ගැන මම මෙන්න මේ සංකල්පය හරහා පැහැදිලි කරන්න අපි කියනවා circle of security. ආරක්ෂිත කවය කියලා. මම මේක චුට්ටක් පැහැදිලි කරන්නම්. මේක ලංකාවේ විතරක් නෙමෙයි ගොඩාක් රටවල්වල දරුවෙකුගේ දරුවෙකුට පරිසරය අධ්‍යයනය කිරීමට. එහෙමත් නැත්නම් environment කියන්නේ පරිසරය explore කරන්න අවශ්‍ය දෙයක් විදිහට තමයි මේ circle of security කියන සංකල්පය පාවිච්චි කරන්නේ. එතකොට මේ බලන්න මෙතන secure base. Secure base කියන්නේ මේ වැඩිහිටියෙක් ඉන්නවා දරුවට ආරක්ෂාව සපයන. Secure base safe haven. දරුවට ආරක්ෂාව දැනෙනවා. හැබැයි දරුවට නිදහසේ යන්න දෙනවා. හරි? එතකොට දරුවා නිදහසේ පරිසරය අධ්‍යයනය කරන්න යනවා. දරුවා ගහක් උඩට නගිනවා, මොනා හරි දෙයක් අල්ලනවා, කේක දේවල් කරනවා. හැබැයි එහෙම කරනකොට දරුවට පොඩි තුවාලයක් හරි රිදුනොත් බය වුණොත් එයා ආපහු මේ ආරක් වැඩිහිටිය ගාවට දුවන් එනවා. ඒ එයාගේ බය, එයාගේ පීඩනය අඩු කරන්නේ. එතකොට එතනට මේ protect me, comfort me. ඒ කියන්නේ මාව ආරක්ෂා කරන්න, මට සහනයක් දෙන්න, මාව සතුටු කරන්න, මගේ අමාරු හැඟීම් මට සකස් කරගන්න ඒවා පාලනය කරගන්න මට උදව් කරන්න. ඉතින් එතකොට එහිම ආවට පස්සේ කවුරු හරි වැඩිහිටියෙක් දරුවව සනසලා දැන් හරි කියලා එයාට කතා කරලා එයාගේ ඔළුව අත ගාලා වැටුණා නම් රිදුණා නම් ඒක සනසුවොත් ටිකකින් එයා හරියනවා. ඊට පස්සේ එයා ආපහු සයිකල් එකක් යනවා පරිසරය අධ්‍යයනය කරන්න. මම ඒකදී පැහැදිලි කරන්නම් පුංචි උදාහරණයක් විදියට. දැන් හිතන්න අපේ දැන් ගොඩක් වෙලාවට මේ සංකල්පය දෙමව්පිය තුළ හරිම අඩුයි. මොකද දැන් අපේ දෙමව්පියතුල තියෙන්නේ ඕවර් ප්‍රොටෙක්ටිව්. එහෙමත් නැත්නම් සීමාවට වඩා ළමයව ආරක්ෂා කරන සංකල්පයක් තමයි තියෙන්නේ. මෙතනදී ළමයෙක්ව අපි හිතමු දැන් පාක් එකකට එක්කන් ගියා කියලා. එතකොට දැන් පාක් එකට දැන් ළමයා පාක් එකට එක්කන් එක්කගෙන යෑමේ අරමුණ වෙන්නේ ළමයා පරිසරය අධ්‍යයනය කිරීම. එහෙම නැතුව අර දැන් දෙමව්පියෝ කරන්නම් වෙයි. අපි පාක් එකටත් එක්ක යනවා. අපි සතියකට සැරයක් බබව පාක් එකට එක්ක යනවා. දැන් අපේ සායනෙට එන දරුවන්ගෙන් අපි හෙව්වොත් සමහරට ඔයාලගේ මොන්ටිසෝරියට එන බබාලගේ අම්මලගෙන් හෙව්වොත් ඒගොල්ලෝකේ අපි දැන් බබව පරිසරයට උත්තේජනය කරන්න පරිසරයත් එක්ක ඉන්න මොනවද කරන්න කියලා අපි සතියකට පාරක් බබව පාක් එකට එක්කන් යනවා.
පාක් එකට හැබැයි එක්කන් ගිහිල්ලා බබාට නිදහසේ ඉන්න දෙන්නේ නැහැ. ළමයාව අල්ලගෙන අතින් අත කරගෙන දුවන්න එපා. දිවුවොත් වැටෙනවා. අර කල්ලන්න එපා. එතකොට මඩ ගැවෙනවා. කටු තියෙන අත්තක් නම් ඒ කල්ලන්න එපා. කටු වැනෙනවා. ඉතින් මේ හැම එකම එපා එපා කියලා ළමයට පරිසරය අධ්‍යයනය කරන අවස්ථාවක් දෙන්නේ නැහැ. ඉතින් මම පැහැදිලි කරන්නම් එහෙම නැතුව පරිසරය අධ්‍යයනය කිරීමත් එක්ක දරුවෝ දියුණු වෙන අවස්ථාව. දැන් අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් වැඩිහිටියෙක් අපි තුමු මොන්ටිසෝරි ටීචර් බබාව පාක් එකට එක්ක යනවා. ඊට පස්සේ ළමයාට නිදහස දෙනවා. එයා ගිහිල්ලා ගස් අල්ලනවා, කොළ අල්ලනවා, පොඩි පොඩි ගස් වලට නගිනවා, එක එක දේවල් කරනවා. ගහක තියෙන කටුවක් ඇනෙනවා. ඇනුනහම එයාට රිදෙනවා. රිදුණු ගමන් I need me. එතකොට එයාට සපෝට් එකක් ඕන. එතකොට එයා ඇවිල්ලා අපි තුමු අම්මා තාත්තා ටීචර් ගාවට ඇවිල්ලා එයා එයාගේ ඒ අමාරු හැඟීම් ටික ප්‍රකාශ කරනවා. එතකොට දරුවව සැනසුවාම මොකද වෙන්නේ? එයාට ඒ තිබුණු අපහසුතාවය නැති වෙනවා. එයා ආයි පායකරක් සයිකල් එකක් යනවා. හැබැයි එතකොට එයා ඉගෙන ගන්නවා පරිසරය තුළ කොහොමද හැසිරෙන්නේ. කටු තියෙන ගහක් නම් පරිස්සමෙන් ඒක අල්ලන්න ඕනේ කියන එක. වැටෙනවා නම් ගහකින් ඒක පරිස්සමෙන් නගින්න ඕන කියන එක. එහෙම වැඩි තැනකට නැග්ගොත් වැටෙනවා කියන එක. සමහරක් පිට වතුර තියෙන තැනක වේගෙන් තිබ්බොත් ලිස්සලා වැටෙනවා කියන එක. ඉතින් මේ දේවල් පොතපතින් දරුවන්ට උගන්වන්න බෑ. පරිසරය තුළ දරුවා ජීවත් වෙලාම ඕන දරුවා මේ දේවල් ඉගෙන ගන්න. ඒ එක්කම තමයි වැටෙන්න ඕන, තුවාල වෙන්න ඕන, ඒ අත්දැකීම්, ඒ ෆීලිංගස් ඒව දරුවන්ට ලැබෙන්න ඕන. ඒ හරහා තමයි දරුවා ඉගෙන ගන්න. දැන් උදාහරණයක් විදිහට රස්නේ දෙයකට අත තිබ්බොත් අත පිච්චෙනවා කියන එක අපිට පොතකින් ළමෙක්ට උගන්වන්න බෑ. එයා ඒ අත්දැකීම විඳලා කටුවක් ඇනුනහම රිදෙනවා කියන එක අපිට පොතකින් උගන්වන්න බෑ. දරුවා පරිසරය හරහා ඕන මේ අත්දැකීම් ලබා ගන්න. දැන් මේකම අර මං කිව්වා වගේ ඕ ප්‍රොටෙක්ටිව් පේරන්ට් කෙනෙක් හරි මෙහෙම ළමයා වියවුණ ගහට නගින දෙන්නෙත් නැහැ, කටුවක් මේ උඩ නගින දෙන්නේ, කටු තියෙන අත්තක් නම් ඒක අල්ලන්න දෙන්නේ එපා එපා කියලා හිත කරගනවා. ළමයි ලස්සන ඇඳුමක් ඇඳලා ලස්සන සපත්තු දෙකක් දාලා පාක් එකට යනවා. ඒ ගිය විදිහට මේ වෙන එනවා. ඇඟේ කුණු පොඩ්ඩක්වත් ගැවෙන්නේ නැහැ. පොඩ්ඩක්වත් එයා පරිසරයත් එක්ක හිටියේ නැහැ. හැබැයි එයාව අම්මලගේ පැත්තෙන් හරි අපි පාක් එකට එක්කන් ගිහිල්ලා ළමයාව පරිසරයේ තියලා ආවා. හැබැයි එතකොට අර දරුවා මං කිව්ව විදිහට පරිසරය අධ්‍යයනය කරන්න අලුත් දෙයක් ඉගෙන ගන්න හුරු වෙයිද? නැහැ. ළමයා නිකන් අර රොබෝ වගේ එයාට පරිසරය හරහා අලුත් දෙයක් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි මේ සර්කල් ඔෆ් සෙකියුරිටි කේ තව පැහැදිලි කරනවා නම් දැන් මෙහිම පේරන්ටින් එහෙමත් නැත්නම් දරුවෙක් එක්ක ක්‍රියා කරන එකේදී අපි කියනවා ඒක සරුංගලයක් උඩ යවනවා වගේ. එතකොට වැඩිහිටිය ළඟ තමයි නූල තියෙන්නේ. හැබැයි සරුංගලයට නිදහසේ යන්න දෙනවා. එහෙම නැත්නම් සරුංගලේ තෙමේ කියලා හරි කඩාගෙන යයි කියලා අල්මාරිය දාලා තිබ්බොත් සරුංගලේ ඉගෙන ගන්නේ නැහැ. සරුංගලයට යන්න ඒ අත්දැකීම නෑ. එතකොට හැබැයි අපි ළඟ තමයි කන්ට්‍රෝල් එක. නූල අපි ගාව. අපි සරුංගලේ වේගෙන් යයි, කඩාගෙන යයි, හුළඟට අහුවේ, වෙන සරුංගලයක පැටලේ, ගහක පැටලේ වගේ දැන්නකොට නූල පාත් කරලා අපේ ගාවට ගන්නවා. අපි ගාව කන්ට්‍රෝල් එක තියෙන. හැබැයි නිදහසේ සරුංගලේට යන්න දෙනවා. ඒ ගමන්ම අපි සරුංගලේ යන දිහා බලලා ඒක රස විඳිනවා. ඉතින් මෙන්න මේ වගේ දරුවන්ට නිදහසේ ඉන්න දීම හරහා තමයි දරුවන්ගේ මනස දියුණු වෙන්නේ. ඒගොල්ලන්ට අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. මතක තියාගන්න හැමදේම පොතෙන් පින්තූර වලින් උගන්වන්න බෑ කියන එක. ඉතින් දැන් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දැන් පෙර පාසලේදී අපි පාවිච්චි කරන ක්‍රම තියෙනවනේ. දැන් ඒ ක්‍රම වලින් කොහොමද දරුවෙකුගේ අර මං කිව්ව සංවර්ධනය ඇති වෙන්නේ කියලා. එතකොට ක්‍රීඩාවෙන් දැන් ක්‍රීඩාවෙන් ඇති වෙන දේ තමයි දැන් දැන් පෙර පාසලේදී මම දන්නවා අනිවාර්යයෙන්ම දරුවන්ව එන්කරේජ් කරනවා ක්‍රීඩා කරන්න. අනිත් ළමයිත් එක්ක සෙල්ලම් කරන්න දුවන්න ඒවට අවස්ථාවක් තියෙනවා. නමුත් පෙර පාසල් ගුරුවරු තුළ අවබෝධයක් තියෙනවා නම් මෙන්න මේ ඒරියාස් සංවර්ධනය වෙන විදිහට දරුවන්ව එක්ක ක්‍රීඩාවන් වල යෙදෙන්න එතනින් අර සාර්ථක දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රීඩාවේදී අපි අමුත්ත ලැන්ග්වේජ් එක දරුවට කතා කර කර ළමයිත් එක්ක එකතු වෙලා කරන ක්‍රීඩාවක් නම් ඒ හරහා දරුවගේ භාෂාව දියුණු වෙනවා. ඒකම ප්ලෑන් කරලා කට්ටියත් එක්ක කරන ක්‍රීඩාවක් වුණොත් බුද්ධිමය කුසලතා දියුණු කරගන්න. චාලක ක්‍රියා අනිවාර්යෙන් ක්‍රීඩාවක් කරා චාලක දල චාලක සහ සියුම් චාලක
සංවර්ධනයක් සිද්ධ වෙනවා. ඒකම තමයි ළමයි සෙල් ක්‍රීඩාවක් කරා අනිත් අයට උදව් කරන්න, තමන්ගේ කුසලතා දියුණු කරගන්න. ඒකම තමයි සෝෂල් ඉමෝෂන්. ඒ කියන්නේ දැන් සමහරක් වෙලාවට සෙල්ලම් කර කර ඉන්නකොට බෝලේ තව ළමයි ගත්තොතින් කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ, ඒකට දුක හිතුනොත් කොහොමද ප්‍රතිචාර දක්වන්නේ, තමන් ක්‍රීඩාවේදී පැරදුනහම ඒකට දුක හිතුනහම ඒක කොහොමද ඉවස ගන්නෙ, ඒකට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ වගේ දේවල්. ඒක තමයි ස්පිරිචුවල්. කවුරු හරි සෙල් ක්‍රීඩා කරගෙන ඉන්නකොට ළමයෙක් වැටුනොත් එයාට කොහොමද උදව් කරන්නේ, අන්න ඒ වගේ දෙයක් බෙදා හදාගන්න. මෙන්න මේ ගොඩක් දේවල් මේ ක්‍රීඩාව තුළදී මේ අපි කතා කරන ඒ හැම ඒරියා එකක්ම දියුණු කරන්න පුළුවන් ක්‍රීඩාව හරහා. අනිත් එක තමයි මේ කලාව සහ අත්කම්, ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් කියන එක. එතකොට මම දන්නවා පෙරපාසල් වල මට කියන්න ඕනේ අපි අර කරනවා වගේ මේ ක්‍රියාකාරකම් කිරීමට වඩා මේ ක්‍රියාකාරකම දරුවොත් එක්ක කරනකොට හැම විටම මෙන්න මේ ඒරියාස් දරුවගේ උත්තේජනය වෙන විදිහටද මේ ක්‍රියාකාරකම වෙන්නේ කියලා පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒතර අනිවාර්යයෙන්ම කලාව අත්කම් හරහා දරුවගේ සමාජයේ චිත්තවේදීය, එතකොට භාෂාව, බුද්ධිමය කුසලතා, ශාරීරික සංවර්ධනය, මේ හැමදේම දියුණු වෙන ආකාරයෙන් කලාව සහ අත්කම් කරන්නත් පුළුවන්. අනිත් එක තමයි මේ ඔක්කොම ඒරියාස් දියුණු කරන්න පුළුවන් කතන්දර කීම. දරුවන්ට කතන්දර කීම. අපි ගොඩක් වෙලාවට දෙමව්පියන්ටත් කියනවා දවස ත්‍රිපේ භාගයක්වත් හැමදාමට ළමයට කතාවක් කියන්නේ කියලා. මොකද කතාවක් කීමෙන් ඇතිවෙන කොහොමද දරුවෙක්ගේ සංවර්ධනය සිද්ධ වෙන්නේ කියන එක ගැන කතා කරොත් දැන් දරුවෙක් කතාවක් අහගෙන ඉන්නකොට දරුවෙක්ට ඇහෙන වචන ගාන අනුව තමයි එයාගේ භාෂාව දියුණු කරන්නේ. එතකොට එයාට ඒ ඇහෙන වචන ගාන අනුව එයාගේ භාෂාව දියුණු වෙනවා. ඒකම අහන් ඉන්න පුරුදු වුණාට පස්සේ එයාගේ අවධානය දියුණු වෙනවා. හිතන්න අපි ළමයෙක්ට කතාවක් කියලා දෙනකොට ළමයා ඒක තුල ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා කල්පනා කරනවා. දැන් කතාව කියාගෙන යනකොට ඉස්සරහට මොකද්ද වෙන්නේ. ඉතින් ඒක තමයි ක්‍රියේටිව් තින්කින් එක ඉමේජිනේෂන් කියලා අපි කියන්නේ. එතකොට කතාවක් කියනකොට මේ එයා ඊළඟට වෙන්නේ මොකද්ද, ඊළඟට උනේ මොකද්ද, ඊළඟට මොකද්ද වෙන්නේ. ඉතින් ඒ හරහා ක්‍රියේටිව් තින්කින්. ඉතින් ඒ හිතනවා අලුතෙන්. සමහරක් විට එයා හිතන දේට වඩා වෙනස් දෙයක් තමයි කතාවේ වෙන්නේ. නමුත් එයා අලුත් දේවල් හිතන්න පටන්. ඒක තමයි ඉමෝෂනල්. දැන් කතාව ඇතුලේ චරිත. ඔන්න කෙනෙක්ට දුක හිතෙනවා, තව කෙනෙක්ට තරහ යනවා, ඉබ්බගේ හාවගේ රේස් එකේ දැන් ඉබ්බට හාව විහිළු කරනකොට ඉබ්බට දුක හිතෙනවා. එතකොට ළමයින්ට ඉබ්බ ගැන දුක හිතෙනවා, හාව ගැන තරහක් ඇති වෙනවා. මේ ඉමෝෂන්ස් ඒක හැඟීම් දරුවට උගන්වන්න හොඳම ක්‍රමය තමයි කතාවක් කියලා දෙන එක. ඒකම තමයි සමාජීය කුසලතා. දැන් මේ කතාවට ඇහුම්කන් දීලා ඒක තුළ ඒ කතාව තුළ වෙන ක්‍රියාකාරකම් හරහා යා ගොඩක් සමාජ කුසලතා ඉගෙන ගන්නවා. ඒකම දැන් මේ ඔක්කොගෙම එකතුවක් තමයි බුද්ධිමය කුසලතා දියුණු වීම. ඉතින් මේ කතා කීම හරහා දරුවෙකුගේ විශාල සංවර්ධනයක් ඇති කරන්න පුළුවන්. ඉතින් නැටුම් ගැයුමුත් ඒ වගේ අර හැම ඒරියා එකක්ම දියුණු කරන්න පුළුවන් එදගත්ම ක්‍රියාකාරකම් තමයි ඒ වගේ දේවල්. ඉතින් අපි බලමු මේ ක්‍රියේටිව් තින්කින්. එතකොට නිර්මාණාත්මක චින්තනය, ඒ කියන්නේ මතු පිටින් පේන දේට වඩා ඔබට දෙයක් සිතන්න. දැන් මම ඉස්සරහට පුංචි පුංචි උදාහරණ එකම පැහැදිලි කරන්නම්. අපි කොයිතරම් ළමයින්ගේ ක්‍රියේටිව් තින්කින් එහෙමත් නැත්නම් නිර්මාණාත්මක චින්තනය බ්ලොක් කරනවාද කියලා. හරි. එතකොට මේ නිර්මාණාත්මක චින්තනය කියන්නේ අපිට පේන දේට වඩා ඔබට දෙයක් හිතන්න පුළුවන් වීම. එහෙම නැතුව අපි හැම වෙලේම ඒ පේන දේ දරුවට මේක තමයි කරන්න කියලා කිව්වොතින් එතනින් එහාට ළමයාගෙන් අලුත් නිර්මාණයක් ගන්න බෑ. එතකොට මේ නිර්මාණාත්මක චින්තනයට අවශ්‍ය වෙනවා ක්‍රිටිකල්. ඒ කියන්නේ ඒක අපි පේන කියලා දෙන දේට වඩා අලුත් දේවල් ටිකක් හිතන එක අවශ්‍ය වෙනවා. එතකොට මේ දක්ෂතාවය අලුත් ගැටළු වලට අලුත් විසඳුම්, හොඳ විසඳුම් හොයන්න ඉතාම වැදගත් වෙනවා. ඒගොල්ලෝ වැඩිහිටිය උන දවසට ඕගොල්ලන්ට හොඳටම අත්දැකීම් ඇති. සමහර පුංචි ළමයි ඉන්නවා කියන දේ කරන්න නැතුව අලුත් දේවල් අහන්න, අලුත් ප්‍රශ්න අහලා අලුත් සමහර කලාට ටීචර්ස්ලාට තරහත් යනවා ඇති. කියන දේ කරන්නේ නැහැ, වෙන මොකක් හරි ඇවිල්ලා අහනවා. ඉතින් ඒ ගොඩක් මේ ක්‍රියේටිව් තින්කින් තියෙන ළමයි ඇත්තට. මොකද ඒගොල්ලෝ ටීචර් කියන විදිහට පාඩ කරලා කියන දේ කරලා ඉන්න කැමති නැහැ. ඒගොල්ලන්ට ඊට වඩා අලුත් දෙයක් හිතෙනවා. ඉතින් අලුත් දෙයක් හිතෙනකොට ඒ අලුත් දේ ඇවිල්ලා අහනවා. එතකොට ටීචර්ට හිතෙන්නේ මේ ළමයා 40ක් විතර මම බලා ගන්නස්සේ මේ ළමයා ඇවිල්ලා කියන දේ කරන්නේ තව දෙයක් කරන්න අහනවා කියලා. සමහරක් විට ළමයට බැනපු අවස්ථාවක් තියෙනවා ඇති.
හරි. ඉතින් මෙතනදී තියෙන දේට ඔරිජිනැලිටි තිබුණු දේට අලුත් දෙයක් එකතු කිරීම තමයි ඇත්තටම ක්‍රියේටිව් තින්කින් කියලා තියෙන්නේ. එහෙම නැතුව ඒ තියෙන දේ ඒ විදිහටම බාර ගැනීම නෙවෙයි. එතකොට ඒ තියෙන දේ ඒ විදිහටම බාර දැන් පෙර පාසලේ දරුවෝ ගත්තොත් සමහරක් දරුවෝ තියෙන දේ ඒ විදිහටම කරගෙන ඉන්න කට්ටියක් ඇත. හැබැයි සම කට්ටියක් අනිවාර්යයෙන්ම ඒ තියෙන දේ ඒ පෙන්නපු දෙයින් ඔබට අලුත් දෙයක් කරන්න උත්සාහ කරන දරුවෝ කොට්ටාසයක් ඇත. ඉතින් ඒ තියෙන දේ පෙන්නපු දෙයින් ඔබට දෙයක් කරන්න උත්සාහ කරනකොට දරුවෙක් ඒක සප්‍රෙස් කරන්න එපා. ළමයට ඒකට අවස්ථාව දෙන්න. මොකද අනාගතේ එයා ගොඩක් හොඳ ඉන්වෙන්ටර් කෙනෙක්. එහෙමත් නැත්නම් නව නිර්මාණ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී ක්‍රියේටිව් තින්කින් වලදී ප්‍රශ්න තුනක් ඕනම කෙනෙක්ට එනවා. ඇයි මේක why what how? කොට ඇයි මේක වෙන්නේ? මොකද්ද මේකට හේතුව කොහොමද වෙන්නේ? ඉතින් ඕගලන්ටම අත්දැකීම ඇති පුංචි ළමයි එහෙම අහන අය ගොඩක් ඇති. මොනවා හරි ඇවිල් ඇයි ටීචර් එක එහෙම වෙන්නේ? ඇයි ටීචර් එක එහෙම නැතුව මේ විදිහට වෙන්නේ? මොකද්ද ටීචර් මේකට හේතුව? කොහොමද මේක වෙන්නේ කියලා අහන ළමයි ඕන තරම් ඇති. ඒකට සමහර වෙලාවට ටීචර්ස්ලට තරහ ගිහින් අනේ යන්න ළමයෝ ගිහිල්ලා මේ වැඩේ කරන්න කියන අවස්ථාවක් ඇති. හැබැයි ඊට වැඩිය ඒ ළමයා සමහරක් වෙලාවට ඒ අහන ප්‍රශ්නවලට අපිට උත්තර නැති වෙන්නත් පුළුවන්. නමුත් එහෙම වුණා කියලා ළමයෙන්ව සප්‍රෙස් කරන්න එපා. ළමයට හිතන්න ඉඩ දෙන්න. ඒගොල්ලෝ ලොකු නිර්මාණාත්මක කුසලතා තියෙනවා. ඒතර ඒ නිසා ඒගොල්ලන්ට එහෙම වෙනස් වෙනස් දේවල් හිතෙන්නේ. මෙන්න මේක. දැන් කොහොමද අපි මේ නිර්මාණාත්මක හැකියාව බ්ලොක් කරන්නේ? හොඳම උදාහරණේ තමයි අපි කියන thinking out of the box. ඒ කියන්නේ මේ කොටුවෙන් පිට හිතන්න දරුවන්ට දෙන්නෙම නැහැ. හරි. දැන් මේ මට එන පෙරපාසල් වලින් ආපු දරුවෝ දැන් අම්මලා දරුවගේ කුසලතා ගැන හෙව්වම රවුමක් දුන්නම රවුම ඇතුලේ පාට කරනවා. රවුම ඇතුලේ පාට කරන්න පුළුවන්. දැන් හිතලා බලන්න අපි ළමයාට රවුමක් මේ විදිහට දීලා ඕක ඇතුලේ පාට කරන්න කියනවා. ඉතින් එතකොට කිසිම නිර්මාණාත්මක කුසලතාවයක් දියුණු වෙන්නේ නැහැ. කියපු දේ කරන රොබෝ වගේ. හරි. එතකොට අර ෆයින් මෝටර් එහෙමත් නැත්නම් සියුම් චාලක ක්‍රියා මේ ඇඟිලි තොඩු අල්ලලා පාට කිරීම සහ අවධානය දියුණු කිරීමක් වෙනවා මේ ක්‍රියාකාරකම හරහා අනිවාර්යෙන්. නමුත් නිර්මාණාත්මක කුසලතාවයන් නම් දියුණු වෙන්නේ නැහැ. මොකද ගිරවැට වගේ දැන් මේක බෝලෙක් මේ රවුම ගන්න මේක ඇතුලේ පාට කරන. ඉතින් ළමයට ටීචර් කිව්වා මේක ඇතුලේ පාට කරන්න. සමහරක් විට ටීචර් පාටත් කියනවා. ඔයා මේක රතු පාටින් පාට කරන්න. ඉතින් ළමයා රතු පාට පැන්සල් අරගෙන අර පාට ඉර යන්නේ නැතුව රවුම ඇතුලේ පාට කරන. මෙතන කිසිම ආකාරයක නිර්මාණයක් සිද්ධ වෙනවද නැහැ. මේක හරියට කියපු දේ කිරීමක් විතරයි. දරුවට ඉන් ඔබට කිසිම දෙයක් හිතන්න අවස්ථාවක් දුන්නේ නැහැ. හැබැයි එහෙම නැතුව මේ රවුම තියලා මේකට ඔයා කැමති දෙයක් කරන්න කිව්වනම් ළමයා සමහරක් විට මේ රවුම ඇතුලේ නැතුව එළිය පාට කරයි. එළිය පාට කරලා යාමුතු නිර්මාණයක් කරයි. එහෙම නැතුව මේ රවුම ඇතුළට ඇස් දෙකක් කටක් දාලා එයා සමහරක් විට ඒකේ මූණක් අඳි. එහෙම නැත්නම් සමහරක් විට එළියේ කොණ්ඩේ ටිකක් ඇඳලා බෝනික් එකක් අඳි. එහෙමත් නැත්නම් කන් දෙකක් ඇඳලා හාවෙක් අඳි. ඉතින් දරුවට ඒකට අවස්ථාව දෙන්න. දැන් අපි දෙමෝපියෝ ගත්තත් ගුරුවරු ගත්තත් අපි ළමයින්ට හිතන්න ඉඩ දෙන්නේ නැහැ. අපි කියන්නේ කරන එක කියනවා. දැන් තව උදාහරණයක් ගත්තොත් දැන් ළමයට මොකක් හරි පෙට්ටියක් දීලා ඔයා මේකෙන් කෝච්චියක් හදන්න. එතකොට ළමයට ඊට පස්සේ අපි කියනවා ළමයා නිර්මාණයක් කරා. ඉතින් නිර්මාණාත්මක හැකියාවක් එයාගේ අලුත් දෙයක් ඉමැජිනේෂන් එකක් ක්‍රියේටිවිටි එකක් නැහැ. මොකද අපිමයි පෙට්ටිය දීලා ඔයාට මේකෙන් කෝච්චියක් හදන්න කිව්වේ. එතකොට ඒ ළමයාගේ ඔළුවට යන්නේ මේ වගේ දිග පෙට්ටියක් ගත්තොත් මේකෙන් හදන්න පුළුවන් කෝච්චියක් විතරයි. ඉතින් අපි කිව්වනේ මේ පෙට්ටිය දුන්නා මේකෙන් කෝච්චියක් හදන්න. ඉතින් ළමයා එතකොට ඒකෙන් හිතන්න දන්නේ කෝච්චියක් විතරයි. හැබැයි එහෙම නැතුව විවෘත අපි කියන ඕපන් විදියට පුතේ මේ පෙට්ටිය අරන් ඔයා කැමති දෙයක් හදන්න. ඔයා හිතලා ඔයා කැමති දෙයක් හදන්න. අන්න එහෙම කිව්වනම් ළමයා මීට වඩා ඉතාම වෙනස් නිර්මාණයක් කරයි. මොකද අපි ළමයාට හිතන විදිහේ කරන එකයි ඔක්කොම ටික කියලා ළමයාව රොබෝ කෙනෙක් විදිහට හදලා බලාපොරොත්තු වෙන නිර්මාණශීලී කුසලතා දියුණු වෙයි කියලා. ඊට පස්සේ දැන් මේ අපි කියනවානේ පෙට්ටිය දීලා ඔයා මේකෙන් කෝච්චියක් හදන්න කියලා. එතකොට ළමයා ඒකෙන් කෝච්චියක් හදුවම ආනේ හරි දක්ෂයි හරිම නිර්මාණාත්මක හැකියාවක් තියෙන ළමෙක් කියලා අපි කියනවා. ඇත්තටම අපි ළමයාගේ නිර්මාණාත්මක හැකියාව මොට්ට කරලයි ඒ කියන්නේ. මොකද එහෙම නැතුව එයාට කෙලිම පෙට්ටිය දීලා එයාට කැමති නිර්මාණයක් කරන්න කිව්වනම් සමහරක් විට එයා ඒකේ
මොනාහරි කපලා ඒකෙන් සමහරක් විට ගහක් මලක් වෙනත් දෙයක් මොනවා හරි හදයි. සමහරක් විට හදන්න ගිහිල්ලා මුකුත් හදාගෙන බැරි වෙන්නත් පුළුවන්. හැබැයි යා උත්සාහ කරා. අලුත් දෙයක් කරන්න යා උත්සාහ කරා. මම හිතනවා ඒක ඊටාම වැදගත්. අපි කියන දේ ඒ විදිහටම කරලා අර බොක්ස් එක ඇතුළෙම හිතන දරුවෙක්ට වඩා. මොකද එතකොට දැන් අර දැන් මේ සමාජයේ ගොඩක් වැඩිහිටියෝ විශ්වවිද්‍යාල සිසුන්ගේ ගත්තත් රැකියාවල් වලට යන අයගේ තියෙන්නේ මේ ට්‍රෝමා දීලා පාඩම් කරන්න කිව්වම ඒක ඇතුලේ පාඩම් කරනවා ඇරෙන්නේ ඉන් ඔබට හිතන්න දන්නේ නැති මානසිකත්වයක් හැදිලා දෙන්නේ. ඉතින් මේක නැති කරන්න නම් දරුවට නිදහසේ හිතන්න අලුත් දෙයක් කරන්න ඉඩ දෙන්නම ඕනේ. ඊළඟ කාරණාව තමයි මේ දරුව දෙන්නෙක් සමාන කරන්න එපා කියන එක. දැන් මේ බලන්න මෙතන ඇඟිලි පහ. හරි මේ අපේ අතේ ඇඟිලි පහවත් සමාන නෑ. පහ පස් විදියක්. අනිත් පැත්තෙන් අපේ අත් දෙක ගත්තත් අත් දෙකේ ඇඟිලිත් සමාන නෑ. ඉතින් අපේම කුංචි ඇඟිලි දෙක ගන්න ඒ දෙකවත් එකට සමාන නෑ. ඉතින් එතකොට අපි කොහොමද එක දරුවෙකේ දක්ෂතා කුසලතා ඒ විදිහටම තව දරුවෙක්ට තියෙනවා කියලා හිතන්නේ. ඒතර එක දරුවෙක්ට නැති දක්ෂතාවයක් තව දරුවෙක්ට තියෙන්න පුළුවන්. මුගක් වෙලාවට දෙමව්පියන් ගුරුවරුන් තුළ දෙන දෙයක් තමයි දක්ෂ ළමයි දක්ෂයි කියලා අපි මවාගත් දෙයක්. සමහරක් විට ඊට වඩා අනිත් දරුවෝ ඊටාම දක්ෂ වෙන්න පුළුවන් විනාශවලි. නමුත් අපි අපේ දැන් මේ මොන්ටිසෝරිය තුළ හරි ඒ තියෙන සිලබස් එක ඒකට වැඩ ටික කරන ළමයා දක්ෂයි කියලා හිතාගෙන ඒ ටික එහෙම නොකරන දරුවව පීඩාවටපත් කරන ඒ දරුවව අර දරුවෙක් සසඳන අවස්ථා ගොඩාක් තියෙනවා. මම ඒකට පුංචි උදාහරණයක් කියනවා. දැන් කොහොමද හැම කෙනාම වටිනා? එතකොට අපිට කියන්න බෑ ඒ අර අපි කියන දේම ඒ විදිහට කරන දරුවා තමයි දක්ෂ කියන එක සහ ඒ විදිහට කරන්නේ නැති දරුවාට අදක්ෂයි කියන. දැන් මේ ඇඟිලි පහ අරගෙන අත මිට මොලවන. අත මිට මොලවනකොට නැ දැන් මේ ඇඟිලි පහේ තියෙනකොට අපි හැම විටම මේ දබර ඇඟිල්ල මේක හරි දක්ෂයි. මේක තමයි ලොකු ඇඟිලි. මේක මේ ඇඟිලි වලට ලොකු තැනක් දෙන. හැබැයි මේ පුංචි ඇඟිල්ලට අපි කිසිම අවධානයක් දෙන්නේ නැහැ. අපි නිකන් ගණන් ගන්නෑ මේ පුංචි ඇඟිල්ල. නිකන් පුංචි ඇඟිල්ල කිව්වහම වැඩකටම නැති ඇඟිල්ලක් විදිහට අපි දකින. හැබැයි ඔයගොල්ලෝ හැමෝම මේ වෙලාවේ නිකන් එක්ස්පෙරිමන්ට් එකක් වගේ මෙහෙම කරලා බලන්න. මේ අත මිට මොලවන් මිනිස්සෙක්ට පුඩා ක්‍රියාකාරකම් කරන්න අපි පිහිය ගත්තත් රෙදි මිරිකන්න පොල් මිරිකන්න ඕනම ක්‍රියාවකට මේ මෙන්න මේ අත මොට මොලවන්න අවශ්‍ය. එතකොට මේ අත මිට මොලවන එකේ මේ ග්‍රිප් එක ගන්න බෑ මේ ඇඟිල්ල නැත්තම්. ඒ ග්‍රිප් එක අරගෙන අපි කරන හැම ක්‍රියාවකටම අත්‍යවශ්‍යම ඇඟිල්ල තමයි මේක. මේ ඇඟිල්ල දික් කරගෙන කරන්න පුළුවන් මේකක්වත් බෑ. එතකොට අපිට නොතේරුණාට මේ පුංචි ඇඟිල්ල හරීම ශක්තිමත් හරීම වටින ඇඟිල්ලක්. ඉතින් එතකොට ඒ උදාහරණෙ මතක තියාගන්න. දේවල් බෑ කියලා දරුවෙක්ව පීඩාවටපත් කරනකොට ඒ දරුවා අනිත් දරුවන්ට වඩා සමහර විට ගොඩාක් දක්ෂයි ගොඩාක් වටිනා දරුවෙක් වෙන්න පුළුවන්. හරි. ඊළඟ එක තමයි හිමින් වැඩ කරන දරුවව අවතක්සේරු කරන්න එපා. දරුවන්ගේ දක්ෂතා කුසලතා වෙනස් දෙන්නේ එක වගේ නැහැ. ඒක හැම විටම මතක තියාගන්න සසඳන්න එපා. මොකද සසඳලා පියාලව පීඩාවට පත් කරනකොට ළමයාගේ ක්‍රියේටිවිටි එක ඇති වෙන්නේ නැහැ. මොකද අර අපි කියන විදිහට කරේ නැතුව වෙන දෙයක් කරපු ගමන් අපි ළමයාව සප්‍රෙස් කරාම ඒ ළමයාට ඒ කුසලතා දියුණු වෙන්නේ නැහැ. දැන් මේ උදාහරණ ගත්තොත් ඉබ්බගේ හාවගේ රේස් එකේ අපි තීරණය කරන්නේ ආයි හාව තමයි දක්ෂ හාවට දුවන්න පුළුවන්. හැබැයි අන්තිමට මොකද වුනේ? ධාන්‍යම නැතුව ඉබ්බා දිනුවානේ. ඉතින් එතකොට අපිට කියන්න බෑ අපි තීරණය කරලා හොඳට කරනවා කියන හාවට වඩා සමහරක් විට පන්තිය තුළ හැංගිච්ච අනිත් ළමයි වගේ ඉදිරිපත් වෙන්නේ නැති හැම වෙලාවකම වැඩිය ප්‍රොමිනන්ට් වෙන්නේ නැති ළමයෙක් සමහරක් විට වඩා දක්ෂතා කුසලතා හැංගිලා තියෙන්න පුළුවන්. ඒක නිසා කිසිම ළමයෙක්ව අවතක්සේරු කරන්න එපා. සසඳන එක වගේම දරුවෙක්ව අවතක්සේරු කරන්න එපා. ඒකම තමයි යථාර්ථවාදී බලාපොරොත්තු. මෙන්න මේකත් ගොඩක් වෙලාවට දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ තියෙන මේ අන්රියලිස්ටික් එක ගහෙන් අපි මේ ඔක්කොම පළතුරු ටික බලාපොරොත්තු වෙනවා. මේක කරන්න පුළුවන් වැඩද? එක ගහෙන් කොසුයි තැඹිලි කෙසෙලුයි ඔක්කොම ටික අපි බලාපොරොත්තු. ඉතින් ඒ වගේ එහෙම නිකන් අන්රියලිස්ටික් කියන්නේ වෙන්නේ නැති දේවල් බලාපොරොත්තු වෙන්න එපා දරුවන්ගේ. දරුවන්ගේ දක්ෂතා කුසලතා අනුව දරුවන්ව තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට තමයි දරුවෝ අනිත් මෙන්න මේකයි රියලිස්ටික්. දැන් ඒකත් සමහරක් දරුවෝ ඉන්නවා ඒගොල්ලන්ගේ බුද්ධිමය කුසලතා වුණත් වෙනස්. දැන් හිතන්නකෝ මේක කන්ටේනර් එකක්. මේක බයිසිකලයක්. මේ දෙකේ වැඩ දෙකක් තියෙනවා. එතකොට කන්ටේනර් එකට දාන්න පුළුවන් බඩු ටික
බයිසිකලයට දැම්මොත් මොකද වෙන්නේ? බයිසිකලේ රෝද කැඩිලා චොප් වෙලා වැටෙනවා. එතකොට ඒ වැඩේ එකට කරන්න බෑ. හැබැයි කන්ටේනර් එකට යන්න බැරි පුංචි පාරක මේ බයිසිකලයට යන්න පුළුවන්. එතකොට කන්ටේනර් එකට කරන්න බැරි වැඩ බයිසිකලයට කරන්න පුළුවන්. ඉතින් එතකොට අපිට මේක තමයි හරි ක්‍රමය කියලා තීරණය කරන්න බෑ. අනිත් තව ක්‍රම අපිට නොපෙනෙන ගොඩක් වාසි අනිත් පැතිවල තියෙනවා. අනිත් එක තමයි දරුවෙක්ට සරල අවදානම් ගන්න දෙන එක. ඒ කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වේ කටු ඇනින් එළියට ගිහිල්ලා රස්නේ අල්ලන්න ඉගෙන ගන්න හැම වෙලේම එපා කියන්නේ. හැම වෙලේම එපා කියලා හැමදේම නවත්තන්න ගියොතින් ළමයට පරිසරය අධ්‍යයනය කරන්න අලුත් දේවල් ඉගෙන ගන්න දරුවා පුරුදු වෙන්නේ නැහැ. දැන් මම හොඳට දැකලා තියෙනවා මම වරදක් කියනවා නෙවෙයි. දැන් මොන්ටිසෝරි විනෝද චාරිකාව බලන්න. මොන්ටිසෝරි විනෝද චාරිකාව මම දැකලා තියෙනවා ළමයි 30-40 ටීචර්ස්ලා එක්කගෙන යනවා. එතනදී අර යුනිෆෝම් එක අඳලා සපත්තු දෙක දාලා මේස් දෙක දාලා පෙළට එක්කන් ගිහිල්ලා ළමයින්ට පෙන්නලා එක්කන් එනවා. නිකන් ළමයට ඊට වැඩිය පරිසරය අධ්‍යයනය කරන්න අවස්ථාවක් දෙනවද නෑ. පෙළට යනවා කියන විදිහට ඉන්නවා කියන විදිහට එනවා. අර යුනිෆෝම් එක ඒක කුණු ගෑවෙන්නේ නැතුව ඉන්නත් ඕන. ඉතින් ඒක නෙමෙයි ළමයින්ට සෙල්ලම් කරන්න, මඩ ගා ගන්න, දූවිලි ගා ගන්න, වැටෙන්න මේ පරිසරයත් එක්ක. එයාලට ඒ දැනෙන දැන් අපේ සංවේදන ඉන්ද්‍රියන් වලට දැනෙන උත්තේජන හරහා තමයි එකක් දරුවන්ගේ මොළේ වර්ධනය වෙන්නේ. අනිත් එක තමයි ඒ සංවේදන ඉන්ද්‍රියන් හරහා තමයි ඒගොල්ලෝ තේජින් හඳුනගන්නේ. ඉතින් එතකොට මේ ඇස, කන, නාසය, දිව, ස්පර්ශය කියන. ඉතින් එතකොට මේ සංවේදන ඉන්ද්‍රයන්ට පරිසරයෙන් උත්තේජන ලැබෙන තමයි ඒගොල්ලෝ අලුත් දේවල් අඳුරගන්නේ. ඒ එක්කම ඒගොල්ලන්ගේ මොළේ වර්ධනය වෙන්නේ. ඉතින් අනිත් එක ළමයින්ට හැම වෙලේම කියන්න ඕන වැරදුනාට කමක් නැහැ කියන එක. නැත්තම් වැරදුනාට කමක් නැහැ කියන එක දන්නේ නැතුනහම ළමයි වැරදිනවට බයයි. වැරදිනවට බය වුණාම වෙන්නේ අලුත් දේවල් කරන්න යන්නේ නැහැ. මොකද හැම වෙලෙම අලුත් දෙයක් කරන්න ගියහම වරදින්න පුළුවන්. එතකොට අලුත් දෙයක් කරන්න ගිහිල්ලා වැරදුනහම ඒක පිළිගැනීමේ හැකියාව දරුවන් තුළ ඇති වෙන්න ඕනේ. දැන් අපි පුරුදු කරලා තියෙන ළමයින් වරදින්න බෑ. එතකොට වරදින්න බෑ, වැරදුනොත් අම්මත් බයිනෝ, ටීචර්ත් බයිනෝ. වැරදිනවට බය හින්දා ළමයි අලුත් දේවල් කරන්න යන්නේ නැහැ. එතකොට ක්‍රියේටිවිටි, ඉමේජිනේෂන් කියන ඒවා මුකුත් නැහැ. මොකද අලුත් දෙයක් කරන්න ගිහිල්ලා දැන් අරකම තමයි රවුම පාට කරන්න කියලා ළමයට දුන්නහම එයා ඒක පාට කරනවා, වෙන දෙයක් කරුවොත් වැරදීනේ. එතකොට වැරදි වැඩක් වෙන්නේ ඒක. ඉතින් ළමයා ඒකට බයයි. ඉතින් වැරදුනාට කමන්නේ It's okay to do mistakes. මොනවා හරි දෙයක් කරනකොට වැරදුනාට කමක් නැහැ. ඒකම තමයි පුංචි ළමයින් සමහර දවස් සතුටු දවස් තියෙනවා, දුක දවස් තියෙනවා. සමහර දවසට නිින්ද ගියේ නැත්තම් ඔන්න උදේට මූණ හරිනේ අපි කියන grumpy face, උදේට මූණ බෙරි කරන් ඉන්නවා. ඉතින් සමහර ඒක කමක් නැහැ. පුංචි දරුවන්ගේ සමහර දවස් සතුටෙන් තියෙනවා, දුකෙන් තියෙනවා. ඒකට කමක් නැහැ. අනිත් එක තමයි perfect. හරියටම දේවල් කරන්න ඕනි නැහැ. වරදින්න පුළුවන්. අනිත් වැදගත්ම දේ ඔයාට පුළුවන් what's best for you. ඔයාට හොඳටම කරන්න පුළුවන් දේ තමයි කරන්න ඕනේ. ඊළඟට තමන් වෙන්න. Be yourself. තව කෙනෙක් විදිහට. දැන් මේ සැසඳීමත් හරියටම තියෙනවනේ. දැන් ටීචර්ස්ලා ගත්තත් කියන්නේ ඔයා අරය වගේ වෙන්න. අන්න අරය වගේ බලලා හැදෙන්න. එයා වගේ වෙන්න. එහෙම කවටවත් තව කෙනෙක් වගේ වෙන්න බෑ. අපි හැමෝම අපි අනෝම යුනික්. අපි හැමෝගෙම අපි හිතන විදිහ අපි හැමෝම යුනික්. එතකොට අපි කාටවත් තව කෙනෙක් වෙන්න බෑ. ඇත්තට මෙහෙම වෙන්න ඕනෙත් නෑ. අපි වෙන්න එක තමයි හොඳම දේ. ඊළඟ එක ධනාත්මකව ශක්තිමත් කිරීම. ඒ කියන්නේ පුංචි දෙයක් කරත් ගොඩාක් අගය කරන්න. පුංචි දෙයක් කරලා ගොඩාක් අගය කරන්න කරන්න එයා ඒ දේ කරන්න ආස වෙනවා. ළමයි සතුටෙන් ඉන්න තමයි අලුත් දේවල් කරන්න ඒගොල්ලෝ පෙළඹෙන්නේ. ඉතින් හැම වෙලේම දැන් එයා පුංචි දෙයක් කරාම ඒකට තරුවක් දෙන්න. එයා පුංචි දෙයක් කරාම ආ හොඳ පුතා කියලා ඔළුව අත ගන්න, හග් එකක් දෙන්න. ඉතින් එහෙම පුංචි දේවල් අගය කරනකොට එයා අලුතින් පුංචි දේවල් වලට තව යොමු වෙනවා, තව කරනවා. උදාහරණයක් ගත්තොත් දැන් පාර දිගේ එනකොට පුංචි මලක් කඩාගෙන ඇවිල්ලා ටීචර් දුන්නාම ආනේ හොඳ පුතා, හරි ලස්සනයි මල කියලා කිව්වොත් එයා ඊළඟ දවසේ ගෙදර තියෙන මල් ටිකක් එකතු කරලා මල් පොකුරක් හදලා ගෙන අන්න එතන නිර්මාණාත්මක හැකියාව. එතකොට එයාම හිතලා මල් ටිකක් කඩලා පොකුරක් හදාගෙන. ඉතින් ධනාත්මකව දරුවෙක්ව උත්තේජනය කරන්න ශක්තිමත් කරනකොට ළමයා ක්‍රියේටිව් වෙලා අලුත්. මොකද එයා සතුටු වෙනවා. එතකොට එයා සතුටු වුණාම එයා තව අලුත් දෙයක් කරන්න
පෙළඹෙනවා. ඉතින් ඒක වැදගත්. අනිත් එක තමයි මෙන්න මේක විවේචන කරන්න එපා. මේ පුංචි අවුරුදු 4 5 ළමයින්ට පුංචි හිත හරියට රිදෙනවා. මං හුඟක් අහලා තියෙන වාක්‍ය තමයි මේ ගෙදරවල් වල සහ පෙර පාසල් පාසල් වල දරුවෝගෙන් කියවෙන දෙයක්. මං කාටවත් ඇඟිලි දික් කරනවා නෙමෙයි. මගේ සායනීට එන දරුවෝගේ දෙමව්පියෝ දරුවෝමයි කියන්නේ මෙන්න මේ වගේ දේවල් ගොඩක් වෙලාට ඇහෙනවා කියලා. ඉතින් මෙයා හරිම නරක ළමයි. හරි. අපි කියන මෙයා හරිම නරක ළමයි. තව තමයි මෙයාව නම් හදන්න බැ. ඊළඟ එක එයාට නම් මුකුත් නැබැ. මෙයාට බෑ කියලා එළමම සම්පූර්ණ මානසික වටන. ඒතර හොඳටම වැටුණාට පස්සේ යාට අලුත් දේවල් හිතන්න අලුත් දේවල් කරන්න ශක්තියක් නැහැ. ඊළඟට මෙයාට කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඒ තව එක. අනිත් එක තමයි මෙයා හිත අනිත් ළමයිත් නරක වෙනවා. මට පන්ති එපා වෙනවා මේ ළමයි. මෙන්න මේ වගේ මේ ටිකක්. ඉතින් අපිට කේන්ති කී වෙලාවට ළමයින්ගේ පුංචි හිත පීඩා වෙන දේවල් කියන්න එපා. ඉතින් ගොඩක් වැදගත් වෙනවා ගුරුවරු තමගේ මානසික සෞඛ්‍ය හොඳට තියාගෙන ඉන්න එක. මොකද අපිත් මිනිස්සු අපිට තරහ යනවා. ඒක බොහොම සාමාන්‍ය. සමහරවිට අපේ ගෙදර වලත් ප්‍රශ්න තියෙනවා. අපේ ගෙදරක තිබිච්ච ප්‍රශ්නයක් හරියට විසඳුන්නේ නැතු උදේ සමහරට පෙර පාසලට එනකොට අපි එන්නේ කේන්ති. අපි එන්නේ පීඩාවෙන්. එහෙම වෙන්න පුළුවන්. ඉතින් වැදගත් වෙන්නේ අපේ කේන්ති පිට කරන්න නෙවෙයි දරුවෝ ඉන්නේ. ඒකම හැම වෙලේම මම කියන්නේ you can't pour from an empty cup. එහෙමත් නැත්නම් his cup එකකින් වත් කරන්න බෑ. දැන් අපේ cup his නම් අපිට ඒකෙන් තව කාටවත් තව කෙනෙක්ගේ cup එකට වත් කරන්න බෑනේ. අපේ cup යම් ප්‍රමාණයකට පිරලා තිබුණොත් අපිට පුළුවන් ඒකෙන් තව කෙනෙක්ට වත් කරන්න. ඉතින් අපි සතුටෙන් ඉන්නවා. අපේ මානසික සෞඛ්‍ය හොඳට තිබුණොත් තමයි අපිට දරුවන්ව හොඳ මනසකින් තියන්න පුළුවන්. දරුවෝ හොඳ මනසකින් හිටියහම තමයි ඒගොල්ලෝ සතුටෙන් අලුත් දේවල් කරන්න, නිර්මාණාත්මක දේවල් කරන්න යොමු වෙන්නේ. ඉතින් ඒ ටික තමයි විශේෂයෙන්ම ක්‍රියේටිවිටි ගැන මට කතා කරන්න ඕනුනේ. නමුත් ඒ එක්කම අද මෙතන ගොඩාක් ප්‍රී ස්කූල් ටීචර්ස්ලා ඉන්න නිසා මම මේ විශේෂයෙන්ම පෙර පාසලේදී හඳුනා ගන්න පුළුවන් චර්යාමය ගැටලු සහිත දරුවෝ කොට්ටාස තුනක් ගැන පුංචි හැඳින්වීමක් කරන්න. එකක් තමයි ඔටිසම් තත්ත්වය. මම හිතන්නේ හුඟක් අය අහලා ඇති. මේක මගේ මාතෘකාවෙන් ඔබට, නමුත් මං හිතුවා ඔබව දැනුවත් කිරීමට මිනිත්තු 5ක් ගත කරන්න මේ වෙනුවෙන්. මොකද ඔබ මේ දරුවන්ව හඳුනාගෙන වෛද්‍යවරයෙකු වෙත යොමු කරොත් ඒකෙන් සෑහෙන යහපතක් සිදු කරගන්න පුළුවන් දරුවන්. ඉතින් මේ ඔටිසම් තත්ත්වය කියන්නේ මොලේ වර්ධනයේම වෙනසක් නිසා ඇති වෙන තත්ත්වයක්. මේ දරුවන්ගේ කතාව ප්‍රමාදයි. මේගොල්ලෝ කතා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් දරුවෙක් කතා කරනවට වඩා ගොඩක් අඩුයි. සමහරක් විට එක වචනයක්වත් තේරුමක් ඇති කතා කරන්නේ. ඒකම තමයි ඇස් දෙක දිහා බලන්නේ නැහැ. දෙයක් ඉල්ලන්න ඇඟිල්ල දික් කරන්නේ නැහැ. නමට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. සම වයසේ ළමයෙක් එකතු වෙලා ක්‍රියාකාරකම් කරන්නේ නැහැ. ටීචර්ට හිතෙන්න පුළුවන් කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට සමාජ සංකල්ප තේරෙන්නේ නැහැ. මොන්ටිසෝරියට ඇවිල්ලා අනිත් ළමයෙක් ඉන්න තේරෙන්නේ නැහැ. අනිත් දරුවන්ට වඩා වෙනස් හැසිරීම් තියෙනවා. ඉතින් කතා කරන්නේ නැති, ඇස් දෙක දිහා බලන්නේ නැති, නමට ප්‍රතිචාර දක්වන්නේ නැති වෙනම ලෝකෙක ඉන්නවා වගේ දරුවෙක් ඉන්නවා නම් උණ ගැහුනොත් වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම ඉතාම වැදගත්. අනිත් එක තමයි අධික්‍රියාකාරීත්වය. සමහර වෙලාවට පෙර පාසල්වල ටීචර්ස් දැකලා තියෙන පුළුවන් කකුල් මම මේ පින්තූරෙත් දැම්මේ එහෙම නිකන් වයින් කළා වගේ. ඒක ටිකටම දඟ කරනවා. සාමාන්‍ය ළමයි කොහොමද දඟයි? නමුත් පුංචි ළමයි දඟයිනේ. එහෙම නෙමෙයි. පොඩ්ඩක් හරි ටීචර්ට මිස් වුණොත් එක්ක අනිත් ළමෙක්ට ගහනවා. එහෙම නැත්නම් ගහකින් වැටෙනවා. මොනවා හරි තුවාලයක් කරනවා. හරියට නිකන් මේ වගේ වයින් කළා වගේ. එතකොට අධිකවම දඟලනවා. එක මොහොතක් තියාගන්න බෑ. හැම වෙලෙම නැගිට නැගිට යනවා. තමන්ගේ වාරේ එනකන් ඉන්න බෑ. අනිත් ළමයින් තත් ටිකක් කරදර කරනවා. ඉතින් ඒ වගේ ලක්ෂණ තියෙනවා නම් පොඩ්ඩක් ඒ දරුවගේ දෙමව්පියොත් එක්ක කතා කරලා ගෙදරත් දරුවට ඒ වගේ ලක්ෂණ තියෙනවද කියලා බලලා අධිකව දඟ කරනවා. එක තැනක ඉන්නේ නැහැ. පෝලිමක යන්න බෑ. පෝලිම පැනලා ඉස්සරහට එන්න හදනවා. ප්‍රශ්න අහනකොට තමන්ගේ වාරේ එන්න කලින් උත්තර දෙනවා. ඒ වගේ අධිකව ටිකක් ක්‍රියාකාරීත්වයේ වැඩි ගතියක් දරුවෙක්ගේ පේනවනම් දෙමව්පියන්ව දැනුවත් කරන්න වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න කියලා. තුන්වෙනි එක තමයි බුද්ධිය සෙමින් වැඩෙන දරුවෝ. ඉතින් සමහරක් වෙලාවට මම ඉස්සෙල්ලත් කිව්වා ඇඟිලි පහම එක වගේ නෑ. ඇඟිලි වලින් කරන ක්‍රියාකාරකම් වෙනස්. ඉබ්බගේ හාවගේ රේස් එක වගේ හාවගේ වේගෙට ඉබ්බට දුවන්න බෑ. කන්ටේනර් එකයි බයිසිකලේ වගේ කන්ටේනර් එකට දාන බඩු ටික බයිසිකලේට දාන්න බෑ. නමුත් ඒ වගේ බුද්ධිය හෙමින් වැඩෙන දරුවෝ ඉන්න පුළුවන්. ඉතින් බුද්ධිය හෙමින් වැඩෙන දරුවාත් එක්ක දරුවාට පුළුවන් මට්ටමින් ක්‍රියාකාරකම් කරලා දරුවව දියුණු කරන්න කියලා තමයි අපි හැම වෙලේම කියන්නේ. මතක තියාගන්න බුද්ධිය හෙමින් වැඩෙන ළමයින්ගේ මොළයේ වර්ධනය වෙන්න නම් බෙහෙත් පෙත්තක් නැහැ. ඒක හරිම වැදගත් දැනගන්න ඕනේ. මොකද සමහරක් අවස්ථාවට
ක්‍රියාකාරකම් වල අඩුපාඩුවක් තියෙන බුද්ධියේ වර්ධනයේ අඩුයි කියලා දැනෙන දරුවන්ට වෛද්‍යවරු වෙත යොමුනවා මේක හරි ගස්සන්න බෙහෙතක් ලියාගෙන එන්න කියලා. ඉතින් බුද්ධිය හිමින් වැඩෙන දරුවන්ගේ බුද්ධිය වර්ධනය කරන්න බෙහෙතක් තියෙනවා නම් කොට මිස්සල අපි මේ බෙහෙත ලියලා දෙනවා. මොකද ඒක හරිම ලේසි. නමුත් මොන විදිහටවත් ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ කොහේවත් බුද්ධිය හිමින් වැඩෙන ළමයින්ගේ මොළේ වර්ධනය වෙන්න නම් බෙහෙත් පෙත්තක් නැහැ. දරුවන්ව උත්තේජනය කරලා දරුවන්ගේ ක්‍රියාකාරකම් හරහා දරුවන් උත්තේජනය කිරීම ඒකම දරුවගේ වයසට ගැළපෙන විදිහට දරුවත් එක්ක ක්‍රියාකාරකම් කිරීම හරහාමයි දරුවන් දියුණු කරන්න ඕනේ. ඒ එක්කම අර ඉස්සෙල්ලා කිව්ව වගේ හිත කැඩෙන හිත තැලෙන දේවල් කියලා මානසිකව වැටුනොත්ින් ඒගොල්ලන්ට කරන්න පුළුවන් ක්‍රියාකාරකම් ටිකක් කරන්න බැරි වෙනවා. ඉතින් මේ ටික තමයි මම විශේෂයෙන් කතා කරන්න හිතුවේ. මං හිතන්නේ ගැටලු මොනව හරි තියෙනවා නම් අපිට මිනිත්තු 5ක් වගේ වෙලාවක් තියෙනවා. ශිරෝමාලි මහත්මිය ඔවයිදිතුමනි මං හිතන්නේ හෝරාවට තව මිනිත්තු 8ක් පමණ තිබෙලදී ඔබ ඔබේ දේශනය මම හිතන්නේ අපේ අසන්නන් නරඹන්නන් සියලු දෙනාටම අලුත්ම අත්දැකීමක් වෙන්න ඇති. එතුමියගේ දේශනය බොහොම සරලව ඇයගේ අදහස් හුවමාරු කිරීම තුළ අපව දැනුමෙන් පෝෂණය කළා. ඇත්තම දරුවාගේ නිර්මාණාත්මක චින්තනය හා පරිකල්පනය ආශ්‍රිතව අද දවසේ දේශනය ඉදිරිපත් කරේ කරාපිටේ ශික්ෂණ රෝහලේ ළමහා යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච් මහත්මිය. ඉතින් මම හිතන්නේ ඔබට දැන් කාල වේලාව තිබෙනවා අපේ අසන්නන්ට නර්බන්නන්ට එතුමියකින් යම්කිසි ප්‍රශ්නයක් එහෙම නැත්නම් ගැටලුවක් අදහසක් ඉදිරිපත් කරන්න. රේස් හෑන්ඩ් ඔප්ෂන් එකෙන් ඔබට පුළුවන් ඒ සඳහා අවස්ථාවක් ලබා ගන්න. ඕනෑම කෙනෙකුට පුළුවන් රේස් හෑන්ඩ් ඔප්ෂන් එකෙන් අවස්ථාව ලබා ගන්න. ඒ අතරතුර මම අද දවසේ ඔබතුමියගේ දේශනයට අදාළව මම හිතන්නේ මිනිස්බලහා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව වශයෙන් සිත් ගත්ත එහෙම නැත්නම් අපි කතා කළ යුතු තවදුරටත් සිටිය යුතු ශ්‍රේෂ්ඨ කිහිපයක් මම ඔබට මතක් කර සිටින්නම්. විශේෂයෙන් ඇය කිව්ව ආකාරයට කතන්දර කිවීම තුළින් අපිට අපි දන්නවා අද වැඩ ලෝකයේ ගත්තොත් එහෙම අපේ ශ්‍රම බලකාය තුළ සේවා දායකයට ඇහුම්කන් දෙන අය අඩුයි වෛද්‍යතුමීනි. ඒත් එක්කම නිර්මාණාත්මකව හිතලා යම්කිසි තීරණයක් ගන්න අය අඩුයි අද. ඉතින් ඔබතුමී ඒක බොහොම අගේට කටයුතු කරා, ඒ වගේම අගේට පැහැදිලි කරා. ඒත් එක්කම සම්ප්‍රදාය නොබ්බට. මොකද අපි අද අපේ ශ්‍රම බලකාය තුළ අපි දකින්නේ විධානයට අනුව කටයුතු කරන පිරිසක් විතරයි. හරියට දෙන විධානයට අනුව කටයුතු කරන රොබෝන් වගේ. ඔවුන් තුළ ශ්‍රම බලකාය තුළ එහෙම නිර්මාණාත්මක පිරිස අද හරි අවමයි. ඉතින් ඒත් එක්කම තමයි වැරදි වලට බයයි, ව්‍යවසායකත්වයට බයයි. නේ ලංකාවේ තාම අපි බයයි ව්‍යවසායකත්වයට. අලුත් දෙයක් අත්දැක බලන්න, අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න තාම බයයි. මොකද අවධානය ගන්න බයයි. ඒ කියන්නේ අර වැරදෙන්න බයයි. ඒත් එක්කම තමයි විවේචනය. අපි හරි දක්ෂ විවේචනය කරන්න වැඩ ලෝකයේ තුල දෙයක් කරන කෙනාව අගයනට වඩා. ඉතින් මෙන්න මේ කියන වැරදි අඩුපාඩු වලින් අවම ශ්‍රම බලකාය ගොඩනැගීම උදෙසා තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් අද දවසේ මම හිතන්නේ වෛද්‍යතුමියනි පුරා හෝරාවක් ඔබතුමියගේ දේශනය පිළිබඳව අපිට අගේ කරන්න ඇත්තටම වචන නැහැ. ඔබතුමිය දුන්නු හරවත් දේශනය සම්බන්ධයෙන් ඉතින් තවත් දවසකට මම හිතන්නේ මේ එන ප්‍රතිචාරත් එක්ක ඔබතුමියට සිද්ධ වෙයි අපිත් එකතු වෙන්න මේ දැනුම බෙදා ගන්න. ඉතින් තවත් හෝරාවකින් තවත් දවසකින් අපි ඔබතුමියට ආරාධනා කරනවා මේ වගේම අපේ පිරිස දැනුමෙන් පෝෂණය කරන්න. විශේෂයෙන් මිනිස්බලහා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව ඒත් එක්කම කාන්තා හා ළමා සංවර්ධන ඒ වගේම පෙරපාසල් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශ සමග ඒකබද්ධව සිදු කරන මෙම සොඳුරු විල ලයිෆ් ටොක් වැඩසටහන් මාලාවේ අද දවසේ දේශනයට සම්බන්ධ වූ ඔබතුමීට අධ්‍යක්ෂ ඉදින්රාතුමිය වෙනුවෙන් සහ මිනිස්බලහා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව වෙනුවෙන් අපේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඒ වගේම අද දවසේ අපිත් එක්ක ඒකරාශී වුණු හැමදාම අපිත් එක්ක ඒකරාශී වෙන ඔබ සැමටත් අසන්නන්න ඔබ සැමටත් පෙරපාසල් ගුරුවරුන් ඔබට බොහොමත්ම ස්තුතියි.